දවසක් චූටි පැටව හැමෝන්ටම ආයුබෝවන්. ඉතින් ඔන්න මම අදත් තව ඔයාලට වැදගත් වීඩියෝ එකක් අරගෙන. ඔයාලට මතකයි මම ඔයාලත් එක්ක සාමාන්‍ය දැනීම ප්‍රශ්න 30ක් සාකච්ඡා කරා. ඉතින් මම අද ඔයාලා එක්ක සාකච්ඡා කරන්නේ වීඩියෝ එකේ දෙවෙනි කොටස. හරි. ඔයාලා හැමෝම මේ මං කියලා දෙන ප්‍රශ්න පොතක් අරගෙන ලියාගන්න. මොකද ඔයාලගේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රයට අනිවාර්යයෙන්ම සාමාන්‍ය දැනීම ආශ්‍රයෙන් ප්‍රශ්න හදනවාමයි. ඉතින් ඔයාලා ඒ නිසා මේ ප්‍රශ්න හොඳට පාඩම් කරගන්න, හොඳට මතක තියාගන්න. හරි. එහෙනම් මම ඔයාලට ප්‍රශ්න 30ක් සාකච්ඡා කරා කලින් අද 31 වෙනි ප්‍රශ්නේ ඉඳන් සාකච්ඡා කරමු. 31 වෙනි ප්‍රශ්නය, අලුහුණු වලට ජලය යෙදුව විට නිවරදි පිළිතුර උණුසුම් වේ. 32 වෙනි ප්‍රශ්නය, සීගිරිය කර වූ රජතුමා නිවරදි පිළිතුර කාශ්‍යප රජු. 33 වෙනි ප්‍රශ්නය, ජාතික කොඩියේ තැඹිලි සහ කොළ වර්ණවලින් දැක්වෙනුයේ නිවරදි පිළිතුර දෙමළ සහ මුස්ලිම් ජනතාව. 34 වෙනි ප්‍රශ්නය, උදෑසන කාලයේදී දේදුන්න දැකිය හැකි දිශාව නිවරදි පිළිතුර බටහිර දිශාව. 35 වෙනි ප්‍රශ්නය, විටමින් සි බහුල පළතුරකි නිවරදි පිළිතුර දොඩම්. 36 වෙනි ප්‍රශ්නය, මැංගුස් වලට ප්‍රසිද්ධ නගරය නිවරදි පිළිතුර කළුතර. 37 වෙනි ප්‍රශ්නය, ලන්දේසීන් ශ්‍රී ලංකාවට පැමිණි වර්ෂය නිවරදි පිළිතුර 1658. 38 වෙනි ප්‍රශ්නය, පොල් ත්‍රිකෝණයට අයත් නගර නිවරදි පිළිතුර කොළඹ කුරුණෑගල හලාවත. 39 වෙනි ප්‍රශ්නය, ශ්‍රී ලංකාව අවසන් වරට පාලනය කළ ජාතිය නිවරදි පිළිතුර ඉංග්‍රීසීන්. 40 වෙනි ප්‍රශ්නය, කොළඹ මෝදර ප්‍රදේශයෙන් මුහුදට වැටෙන ගංගාව නිවරදි පිළිතුර කැලණි ගඟ. 41 වෙනි ප්‍රශ්නය, ඌව පළාතට අයත් දිස්ත්‍රික්ක වන්නේ නිවරදි පිළිතුර බදුල් සහ මොනරාගල. 42 වෙනි ප්‍රශ්නය, ශ්‍රී ලංකාවට නිදහස ලැබුණේ නිවරදි පිළිතුර 1948 පෙබරවාරි 4. 43 වෙනි ප්‍රශ්නය, නියන භාවිතා කරන්නේ නිවරදි පිළිතුර වඩුවන්. 44 වෙනි ප්‍රශ්නය, ශ්‍රී ලංකාවට තේවගාව හඳුන්වා දෙනු ලැබුවේ නිවරදි පිළිතුර ඉංග්‍රීසීන්. 45 වෙනි ප්‍රශ්නය, ශ්‍රී ලංකාවේ ඇති දිස්ත්‍රික්ක ගණන නිවරදි පිළිතුර 25කි. 46 වෙනි ප්‍රශ්නය, අඟලකට ඇති සෙන්ටිමීටර් ගණන නිවරදි පිළිතුර සෙන්ටිමීටර් 2.5යි. 47 වෙනි ප්‍රශ්නය, තීන්ත ආලේප කිරීමට ගත් පින්සලක් පිරිසිදු කිරීමට වඩා සුදුසු නිවරදි පිළිතුර ටිනර්. 48 වෙනි ප්‍රශ්නය, මුදුන් මුලක් දක්නට නොලැබෙන ශාකයකි නිවරදි පිළිතුර කිතුල්. 49 වෙනි ප්‍රශ්නය, සංගීතයේදී භාවිත වන ස්වර ගණන නිවරදි පිළිතුර 7කි. 50 වෙනි ප්‍රශ්නය, විජලනය පාලනයට රෝගීන්ට ලබා දෙයි නිවරදි පිළිතුර ජීවනී. හරි. එහෙනම් මම ඔයාලට දැනට ප්‍රශ්න 50ක් සාකච්ඡා කරා. ඉතින් මම ඔයාලට ආයෙමත් කියනවා, ඔයාලා මේ දේවල් හොඳට මතක තියාගන්න. චූටි පෙට්ටව හැමෝම මේ දේවල් පොතක ලියාගෙන හොඳට පාඩම් කරගන්න. මොකද අනිවාර්යෙන්ම සාමාන්‍ය දැනීම ආශ්‍රයෙන් ඔයාලට ශිෂ්‍යත්ව විභාගයේදී ප්‍රශ්න අහනවමයි. ඉතින් ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පල්ලෙහාින් කමෙන්ට් කරන්න, අනිවාර්යෙන්ම මම රිප්ලයි කරන්නම්. මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ කලින් සාකච්ඡා කරපු ප්‍රශ්න 30ට අදාළ වීඩියෝ එකේ ලින්ක් එක ඔයාලට දාලා තියන්නම්. ඉතින් ඒ ලින්ක් එකෙන් ගියහම ඔයාලට පුළුවන් මම කලින් සාකච්ඡා කරපු ප්‍රශ්න 30ට අදාළ වීඩියෝ එක බලන්න. ඒ වගේම මම මගේ පේජ් එකේ ලින්ක් එකත් ඔයාලට පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඔයාලා ඒ පේජ් එකට ගිහිල්ලා ලයික් එකක් දැම්මොත් ඔයාලට පුළුවන් මම දාන පේපර්ස් ඩවුන්ලෝඩ් කරගන්න. හරි. එහෙනම් මම තවත් මේ වීඩියෝ එක දික් කරන්නේ නැහැ. ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් වීඩියෝ එකට ලයික් කරන්න, ෂෙයා කරන්න. ඒ වගේම තවත් මේ වගේ වීඩියෝස් බලන්න ඕනේ නම් මේ මගේ සාමාන්‍ය දැනීම පාඩම් මාලාව ඉදිරියට මම දාන වීඩියෝස් ඔයාලට බලන්න ඕනේ නම් මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් ඔයාලා හැමෝටම බුදු සරණයි. ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න.